අයිබෝවන් මෙසුදන පැත්තකට ඇත කියනට හිරු රාත්‍රී 9:30න් මම මහේෂ් සේනාරත්න මම උත්පලාරත්නායක මුලින්ම සිරස්තල විද්‍යාධරිය ඝාතනයට වරදකරුවන් වූ ස්විස් කුමාර් ඇතුළු 7 දෙනෙකුට මරණ දඬුවම රුපියල් මිලියනේ බැගින් වන්දි ගෙවීමටත් නියෝග මියන්මාර් සරණාගතයින්ට එල්ල වූ විරෝධය සම්බන්ධයෙන් සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ කනස්සල්ල පළ කරයි ගෑස් මිල ඉහළ යාමත් සමග බත් පාර්සල් තේ ඇතුළු ආහාර පාන කිහිපයක මිල හෙට සිට ඉහළට ICC නව නීති රීති යටතේ ශ්‍රී ලංකා පාකිස්තාන පළමු ටෙස්ට් තරඟය හෙට ඇරඹේ ශිවයෝගනාදන් විද්‍යානමති පාසල් දැරිය යාපනයේදී සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කිරීමේ සිද්ධියේ චූදිතින් 7 දෙනෙකුට මරණ දඬුවම හිමි වුණා. යාපනයේ මහාධිකරණයේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ඒකමතිකවයි. දවසේ පුවත සියලු දෙනා දැඩි සෝදිසියකට ලක් කරමින් ආරක්ෂාව තර කර තිබූ යාපනයේ මහාධිකරණයට අද සුවිශේෂී දිනයක් වූයේ රටේ මහත් ආන්දෝලනයකට දුරුදුන් විද්‍යාඝාතන නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත්වීම හේතුවෙන්. ශිවයෝගනාදන් විද්‍යාධරියගේ මව අද පෙරවරුවේ මෙලෙස අධිකරණ ශාලාවට ඇතුළු වුණා. පිටු 332කින් සමන්විත නඩු තීන්දුව මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා විසින් ප්‍රකාශයට පත් කළේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ අනෙක් විනිසුරුවරුන් දෙපස සිටියේදී. මාලිංගම් ශෂි කුමාර් හෙවත් සුවිස් කුමාර් ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට ස්ත්‍රී දූෂණයකට කුමන්ත්‍රණය යන චෝදනාව එල්ලෙද්දී ඔවුන් අතුරින් සිව් දෙනෙකුට සමූහ දූෂණය හා ඝාතන චෝදනා ද එල්ලුණා. රජයේ සාක්ෂිකරුවන් වූ විත්තිකරුවන් 2 දෙනෙකු මෙහිදී නිදොස් කොට නිදහස් කෙරුණා. මරණ දඬුවම ලබා දීමේ තීන්දුවට එකඟ වෙමින් මහාධිකරණ විනිසුරු මාණික වාසකර ඉලංජේලියන් මහතා පිටු 345කින් යුතු වෙනත් තීන්දුවක් ප්‍රකාශයට පත් කළා. නඩු විභාගයේ අතරතුරදී විනිසුරු ඉලංජේලියන් මහතා ප්‍රසිද්ධියට පත් වූයේ ඔහුට එල්ල වූ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන්. විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර ඇත්තේ ඝාතන සිද්ධියෙන් පසු රාජ්‍ය අමාත්‍යනී විජයකලා මහේශ්වරන් මහත්මියගේ ක්‍රියාකලාපය සිය දෝෂ දර්ශනයට ලක්වන බවයි. විමර්ශන පමාව නිසා යාපනයේ මූලස්ථාන පොලිසිය අපරාධ අංශයේද විනිසුරුවරයාගේ විවේචනයට ලක් වූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහුගේ ප්‍රශංසාව හිමි වුණා. එම විමර්ශනවලදී හෙළි වූයේ විද්‍යාධරියට සිදු කළ අපයෝජන රූගත කර විදෙස් පුද්ගලයන්ට අලෙවි කර ඇති බැවින් මේ ජාත්‍යන්තර වශයෙන් සැලසුම් කළ අපරාධයක් බවයි. අවසානයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුවක් ලෙස සුවිස් කුමාර් ඇතුළු චුදිතයින් 7 දෙනෙකුට මරණ දඬුවම නියම වුණා. ඊට අමතරව විත්තිකරුවන් 7 දෙනාම විද්‍යාධරියගේ පවුලට රුපියල් මිලියනේ බැගින් වන්දි ගෙවිය යුතු අතර ඔවුන්ට දඩ මුදලක්ද නියම කෙරුණා. 2015 වසරේ මේ මාස 13 වෙනි දින ශිවයෝගනාදන් විද්‍යා සමූහ දූෂණයට ලක්කොට ගෙලිමිරිකා මරා දමා තිබුණේ ඇය යාපනයේ පුන්කුඩු දිව පාසලට යමින් සිටියේදී. ඒ වෙන විට ඇය වයස අවුරුදු 18ක යුවතියක් වූ අතර ඇගේ මලසිරුර ගම්වාසීන්ට හමු වූයේ ලඳු කැලෑවක තිබියදී. සිද්ධිය සම්බන්ධයෙන් නැති වූ සැකයක් මත සුවිස් කුමාර් නැමැත්තා ගම්වාසීන් විසින් අල්ලා ගස් මැද පහර දී පොලිසියට බහර දුන්නා. සුවිස් කුමාර්ට පැන යාමට ආධාර හා අනුබල දීමේ චෝදනා මත එවක උතුරු පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අත්අඩංගුවට ගැනුණු අතර රාජ්‍ය අමාත්‍යනී විජයකලා මහේශ්වරන් මහත්මියගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළා. මගේ ළමයා ආයිත් එන්නේ නැහැ. මේ අයට මොනවා කරත් මගේ ළමයා ආයිත් ජීවතුන් අතරට එන්නේ නැහැ. ඉස්සරහට එන්න තියෙන සමාජයට මේක හොඳ පාඩමක් වෙන්න ඕනේ. මොන අම්මා කෙනෙකුටවත් මේ වගේ දෙයක් වෙන්න හොඳ නැහැ. මට වගේ වෙන්න එපා.